අපිට රජය පැත්තෙන් අහන්න ලැබෙනවා. අපි මාධ්‍යවලින් අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. දැන් ආණ්ඩුව සූදානම් වෙන බවක් මේ සිංහල අවුරුද්දට කලින් මහමැතිවරණය පවත්වන්න. මේ මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යම්කිසි උත්සාහයක නිරත වෙන බවක් අපිට පේන්න තියෙනවා. දැන් අපි දන්නවා මේ රජය බලයට පත්වෙන්නේ පොරොන්දු රාශියක් කරපිට තියාගෙන. සෞභාග්‍යයේ දැක්මක් ගේන්න තමයි පොරොන්දු වුණේ. පොරොන්දු රාශියක් ජනතාව ඉදිරියේ තිබ්බා. හැබැයි අපිට පේන දෙයක් තමයි දැන් මාස 3ක් 3හමාරක් ගත වෙලා තියෙන මොහොතේ පොරොන්දු ලබා දීම වෙනුවට ඒ සෞභාග්‍යයේ දැක්මේ පොරොන්දු ලබා දීම කොයික වෙතත් පහුගිය රජයේ කාලේ ලබා දුන්නු සහන ඒ සුබ සාධනයන් පවා කප්පාදු කරමින් ඉන්නේ. ඒ සහන අත්හිටුවමින් ඉන්නේ. අද ආණ්ඩුවට අපිට පේනවා අඩුම තරමින් පෝෂණ මල්ල දී ගන්න බැරුව ඉන්නවා ගර්භණී මාතාවන්ට. ඒ වගේම අතිකාල දීමනක් කප්පාදු කරලා තියෙනවා. ඒ වගේම අපිට පේනවා ඒ ජනවාරි මාසයේ වැටුප් වර්ධකය පවා අත්හිටවලා තියෙනවා. ඒතර මේ විදිහේ අර පහුගිය රජයේ සහන පවා කප්පාදු කරමින් ඉන්න රජය දැන් ජනතාවට සහන දී ගන්න බැරි වුණාට රජය අපි දැක්ක ආපු ගමන් ගල් වැලි පස් කොන්ත්‍රාත්කාරයින්ට සහන ලබා දුන්නා. ජනතාවගේ පොරොන්දු ඉටු කරගන්න බැරි වුණාට ජනතාවට සහන දෙන්න බැරි වුණාට අපි දැක්ක රජය අර රතුපස්වල නිරායුධ වතුර ටිකක් ඉල්ලලා පාරට බැස්ස ඒ නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියාපු ඒ හමුදා නිලධාරියාට උසස් වීම් ලබා දීලා තියෙනවා. ඔව් බ්‍රිගේඩිය තනතුරේ ඉඳලා මේජර් ජෙනරාල් තනතුරට උසස් කරලා තියෙනවා. ජනතාවට සහන දෙන්න බැරි වෙච්ච ආණ්ඩුව. ඒ වගේම ඒ මේ වන විට ඒ බ්‍රිගේඩියර්වරයා අණදෙන නිලධාරියා විටත කටයුතු කරපු ඒ බ්‍රිගේඩියර්වරයාට උසස් වීම් ලබා දීලා තියෙනවා. අපි දන්න ඔහු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් සිදුවමින් පවතිනවා. එසේ අධිකරණ ක්‍රියාවලියක් සිදුවමින් පවතින තත්ත්වයක් යටතේ සහන දෙන්න බැරි ආණ්ඩුව අන්න ඒ තමන්ට හිතවත් නිලධාරීන්ට උසස් වීම් ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා අර සිස්